පසුගිය දින කීපය තුළ පැවති අධික වර්ෂාවෙන් කොළොන්නාව ප්‍රදේශයේ ජනතාව මුහුණ දී ඇති තත්ත්වය සොයා බැලීමට ජනාධිපතිවරයා ඊයේ පස්වරුවේ එම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. එහිදී ප්‍රදේශයේ ජනතාව ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගනිමින් ජනාධිපතිවරයා විසින් යෝජනා කීපයක් සහිතව මෙම කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළා. ඒ අනුව ගංගොතුර හේතුවෙන් බලපෑමට ලක්ව ඇති කොළොන්නාව ප්‍රදේශයේ ජනතාව මෙන්ම රටේ අනිකුත් ප්‍රදේශවල බලපෑමට ලක්ව ඇති ජනතාවට ආහාර පාන සැපයීම සහ අනිකුත් අත්‍යවශ්‍ය සේවාවන් සලසා දීම කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ගංගොතුර තත්වයට හේතු වී ඇති අනවසර ඉදිකිරීම් වහාම ඉවත් කිරීම ඉඩම් ගොඩ කිරීමේ කටයුතු නැවැත්වීම සහ ප්‍රදේශයේ කානු පද්ධතිය පිළිසකර කිරීම ඇතුළුව අනිකුත් අදාළ පියවර ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. එමෙන්ම එම ප්‍රදේශයේ ගංවතුර තත්වයන් නැතිවීම සඳහා බලපා ඇති හේතු හඳුනාගෙන ඉදිරියේදී එවැනි තත්වයක් නැවත ඇති නොවන පරිදි ගත යුතු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීමට සහ කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පවතින ඉඩම් උපරිම ඵලදායි ලෙස ප්‍රයෝජනීයට ගනිමින් කොළොන්නාව නගරය නැවත සැලසුම් කිරීම පිණිස සවිස්තරාත්මක සංවර්ධන සැලැස්මක් සකස් කිරීම සඳහා කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් සහ අදාළ අනිකුත් ආයතනවල නියෝජිතයින්ගෙන් යුත් කමිටු අපත් කිරීමටද පියවර ගැනෙනවා. කොළොන්නාව පැතිවරණ කොට්ටාසේ ජනාධිපතිතුමා රාජ්‍ය නිලධාරීන් සමග පුද්ගලික උප නිරීක්ෂණ චාරිකාවක යෙදුණා. එහිදී තීන්දු තීරණ කීපයක් අරන් තිබුණා. ත්‍රිවිධ හමුදාව, සිවිල් සංවිධාන, රාජ්‍ය ආයතන සියල්ල ඒකබද්ධ වෙලා කඩිනමින් කටයුතු කරන්නට, ආහාර පාන සැපීම හා ඒ විපතට පත්වෙච්ච ජනතාවට සහන සැපීම කොළොන්නාව මැතිවරණ කොට්ටාසේ වගේම මුල් ලංකාව තුළම ක්‍රියාත්මක කරන්න අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබා දෙන්න තීරණයක් ගත්තා. ඊට පස්සේ කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ තුළ අනවසර ඉඳිකිරීම් සියල්ල ඉවත් කරන්න තීරණයක් ගත්තා. කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ තුළ ඉඩම් ගොඩ කිරීම නවත්වන්නට තීරණයක් ගත්තා. ඊළඟට ඇහිරිලා තිබෙන කානු සියල්ල විශේෂයෙන් සම්පූර්ණයෙන්ම නිවැරදි කිරීම සඳහා හමුදා සහයත් ලබාගෙන මහාමාර්ග අමාත්‍යාංශයේ මාර්ග සංවර්ධන අධිකාරියා එහි ප්‍රධානීන් ඉංජිනේරුවරුන් මේ වන විට මැදිහත් වෙලා ක්‍රියාත්මක කරනවා ජනාධිපතිතුමාගේ උපදෙස් අනුව. අනිකුත් 2024 අයවැය ලේඛනයෙන් වෙන්කරපු මූල්‍ය ප්‍රතිපාදන වල අත්‍යවශ්‍ය නොවන ප්‍රතිපාදන කපා හැරලා හෝ මේ ජන ජීවිතයේ යථා තත්ත්වයට පත් කිරීම හා සාන සැලසීම සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන එතුමා ලබා දෙන බව කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්නා.